දවසේ අපේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට සම්බන්ධ වෙන සබරගමුව පළාත් ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපනය හා පෝෂණය පිළිබඳ අධ්‍යක්ෂ ඒ වගේම සබරගමුව පළාත් පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරී අභිනව අධ්‍යක්ෂතුමන් ඉතාමත් ගෞරවයෙන් සහලෙන් දතුව මේ අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්තුමා වෙනුවෙන් මම පිළිගන්නවා අලුත් අධ්‍යක්ෂතුමා එක්ක අපි දින දෙකක් වගේ තමයි අපි වැඩසටහන්වලදී හම්බුනේ ඒකෙදී නිලධාරීන් විදියට විශේෂයෙන් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් විදියට මුල්ලමාවේ නිලධාරීන් විදියට අපි හඳුනගත්තා එතුමත් එක්ක අපිට හොඳ ගමනක් යන්න පුළුවන් නිලධාරී තුමෙක් කියලා මොකද ප්‍රාදේශීය මට්ටමේ ඉඳලා පෙරපාසල් ගුරුතුමියන්ගේ ඉඳලා අදහස් විමසලා මුල්ලමාවිය සංවර්ධන ශාස්ත්‍රයේ කොහොමද සබරගමුව ඉස්සරහට යන්න ඕනේ කියන එක පිළිබඳ එතුමාගේ හොඳ දැක්මක් තියෙනවා කියලා මේ තත්වා එතුමන් එක්ක කටයුතු කිරීමේදී අපිට පැහැදිලි වෙච්ච සුවිශේෂී දෙයක් ඒක නිසාමයි අද දවසේ මේ වැඩසටහනට අතිශය කාර්යබහුල වේලාවක ඒ කාර්ය වෙනත් නිලධාරියෙකුට පවරලා මේ කාර්යයට කුරුවිට මේ අපේ වැඩට එතුමා සම්බන්ධ වුණේ ඒ තියෙන හැඟීම නිසාමයි. එහෙමනම් අද දවසේ මේ අවස්ථාවට සම්බන්ධ වුණු රාජකාරී බහුල වේලාවක මේ අවස්ථාවට සම්බන්ධ වුණු සබරගමුව පළාත් පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ ගරු අධ්‍යක්ෂතුමනි එස්.ජේ. යුබි කෝරළේගේතර මැතිතුමනි ඔබතුමන් නැවතත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් මම ආරාධනා කරනවා ඔබතුමන්ට අද දින උපහාර ලබන මුල් ගුරු අභිමන් 2022 ගුරු උපහාර ලබන අපේ ආදරණීය ගුරු මාතාවන් වසර 35කට වැඩි 35 40ක සේවයක් පුරුවිට කොට්ටාසේට අපේ දැයට කරපු මේ ආදරණීය ගුරු මාතාවන්ට ගුරු උපහාර සම්මාන පිරිනමන්නට පෙර ඔබතුමන්ගේ වටිනා අදහස් මේ සභාවට ඉදිරිපත් කරන්නට ඉතාමත් ගෞරවයෙන් මම ආරාධනා කරනවා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ප්‍රථමයෙන්ම අද මෙවැනි අවස්ථාවක් සංවිධානය කිරීම පිළිබඳව කුරුවිට ප්‍රාදේශීය ලේකම්තුමාට ඒ වගේම අපේ මුල්ලමාගේ සම්මාන නිලධාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. රටක් විදිහට කළ යුතු කාර්යයක් ප්‍රමුඛතාවයට අරගෙන මෙවැනි වකවානුවක ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂයෙන්ම අපේ ගුරු උපහාරයට ලක්වන අපේ සියලුම ගුරු මවවරු පුංචි කාර්යයක් නෙමෙයි අපි රටක් විදිහට ගත්තාම ලෝකයේ දියුණු රටවල් සියල්ලම ඒ දියුණුව කරා එනමුණේ ප්‍රධාන කාරණා හතරක් තමන්ගේ ජාතික ප්‍රතිපත්තිවල සාක්ෂාත් කර ගැනීම ප්‍රතිඵලයක් විදියට පළවෙනි කාරණය තමයි රටක සංවර්ධනය සඳහා හොඳ අධ්‍යාපනික පදනමක් හොඳ අධ්‍යාපනික ප්‍රවේශයක් සහ හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ එවැනි දියුණු අධ්‍යාපන ක්‍රමයක් තුළ සෞඛ්‍ය සම්පන්න මිනිස්සු රටට දායක වෙනවා ඒ සෞඛ්‍ය සම්පන්න මිනිස්සු රටේ ශ්‍රම බලකායට එක්ුණෙන් පස්සේ රටේ ආර්ථික දේහය ඉතා නිරෝගීව වැඩෙන්න පටන් ගන්නවා ඒ තුල හතරවෙනි කරුණ තමයි විනයගරුක සහ ආරක්ෂිත පරිසරයක් රටක නිර්මාණය වෙනවා ඉතින් මේ කරුණු හතරේ පළවෙනි කරුණ අධ්‍යාපනය සඳහා ප්‍රවේශය සපයන මූලිකම ආයතනය තමයි පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හැබැයි ලෝකයේ අනිත් රටවල් එක්ක සංසන්දනාත්මකව බලනකොට අපිට පේන තියෙන දෙයක් තමයි අපි රටක් විදියට පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධනය සඳහා යොදලා තියෙන බර ඒ සඳහා යොදලා තියෙන ආයෝජනය මීට වඩා වැඩි කළ යුතු සහ අවධානය යොමු කළ යුතු කාල පරිච්ඡේදයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද දවසේ මම උදේවරු එන්නම හිටියත් අද සියලුම දෙනා එකතුලා ඉන්න මෙනේරි පිටියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ක්‍රියාවලිය පිළිබඳව තියෙන සාකච්ඡාවට මම සමත් මාධ්‍යවට කිව්වේ අතනින් උදේ නැගිටලා ආවොත් පූර්ණමාවිය සංවර්ධනයේ සම්බන්ධයෙන් අපිට ගන්න ඕන සමාන තීන්දුව తీරන සහ යෝජනා ටික මඟ හැරෙනවා. මම ඉඳ ඉතිරි උදේම කරලා පෑ භාගයක් ඉල්ලගෙන තමයි
මේක අනිවාර්යයෙන්ම සහභාගී වූ වැඩසටහනක් විදියට ආ. ඉතින් අපේ මේ සියලුම ගුරු මෑණිවරු කවුරුත් නොදකපු මැනිය නොහැකි මේ වගේ කුංචි දෙයකින් උපහාර පිළිය හැකි කාර්යභාරයක් ඉටු කරපොයි නෙවෙයි. මිල කරන්න බැරි අප්‍රමාණ කාර්යභාරයක් ඉටු කරලා ඇති ඔබතුමියලා සියලු දෙනා විසින් නිර්මාණය කරපු මානව සම්පත අද පරිපාලන සේවය ඇති වෛද්‍ය ශාස්ත්‍රය ඇති ගුරු වෘත්තිය ඇති විදුහල්පතිවරු විදියට ඇති එවගේ විශාල පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ සියලු දෙනාගේම ආරම්භක ප්‍රවේශය සමාජානෝජනය කරලා මේගොල්ලෝ අඬන බබාලා ටික ළඟට අරගෙන නිවැරදි මාවත පෙන්නන කනබන විදිය ආචාර ධර්ම ටික සංස්කෘතිය බවල්ලා දීලා භාෂාව හදලා විධිමත් පාසලට ඇතුළත් කරලා ඊට පස්සේ ඉතින් ශිෂ්‍යත්ව පාසල ඒ නමයක් අරගෙන විශ්වවිද්‍යාල දක්වා ගිහිල්ලා මාස්ටර් ඩිග්‍රී අරන් ඉහළටම ගිහිල්ලා ඇති. නමුත් ඒ සියලු දෙනාගේම මූලික පදනම සකස් කරලා නිපුණතා ටික කරා ප්‍රවේශ කරමු කණ්ඩායම තමයි ඔබ සියලු දෙනා අතර ඇගීමට පාත්‍ර වෙන්නේ. ඒ නිසා අපි පූර්ණ ළමාවිය සම්මන්ත්‍රණ අධිකාරී විදියට ප්‍රවේශ ගණනාවක් ඔස්සේ අපේ කටයුතු ටික අපි වේගවත් කරලා තියෙනවා. ඒ තමයි අපි අධිකාරී විදියට සබරගම් පරාතේ ඉන්න හැම පූර්ණ ළමාවිය මධ්‍යස්ථානයකම වැඩ කරන අපේ ගුරු මහත්මීන් වෙනුවෙන් වඩාත්ම ගුණාත්මක සහ සංවර්ධනාත්මක සේවයක් සපයන ඕන ආයතනයක් බවට පූර්ණ ළමාවිය අධිකාරිය පත් කිරීමේ කටයුතු වල තමයි අපි මේ දවස්වල වැඩ කරගෙන යන්නේ. අපි ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරා. මොකද මම 2000 අවුරුද්දේ පළවෙනි පත්තියම ගත්තේ උතුරු පළාත. දැන් මම පළවෙනි පාසලේ පත්තියම ගන්නකොට මම මේ අපේ සමන්ත මහත්මයලට අපේ කුසුම් මිස්සලට කිව්වා කිසිම පෙර පාසලක් තිබුණේ නැහැ. මම පළවෙනි පත්තියම ගත්ත අති දුෂ්කර පාසලවට ගම්මාන 6කට. ඒ පාසලේ දරුවෝ එනකොට අර මූලික පූර්ව ළමාවිය සංවර්ධිත ලක්ෂණ වලින් තොර දරුවෝ ටිකක් තමයි පාසලට ආවේ. ඊට පස්සේ අපි පාසල මැදිහත් වෙලා තමයි ගමේ ඉස්සල්ලාම පූර්ව ළමයි මධ්‍යස්ථානයක් ආරම්භ කළේ. පස්සේ ඒක ප්‍රතිඵල අපිට අවුරුදු කීපයකින් පාසලට ලැබෙන්න පටන් ගත්තා. ඉතින් මගේ දුෂ්කර පාසලේ මම අවුරුදු 9 මාරක් වැඩ කළා. ඒ කාලේ ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මුල් ළමාවිය නිලධාරීන් ඉන්නවා, ව්‍යාපති නිලධාරීන් ඉන්නවා, අධිකාරියක් තියෙනවා මොකද. නමුත් අපි පාසල ඒ හිටිය පෙර පාසල් ටීචර්ස්ලා දෙන්න ග්‍රාම ආරක්ෂක සේවීරපු දෙන්නෙක් තමයි අපි යොදාගත්තේ. ඉතින් පුංචි ප්‍රජාශාලාවේ පොඩි තැනක් වෙන් කරලා තමයි පෙර පාසල පටන්. කිසිම දීමනාවක් නැහැ. නමුත් අවුල් කරපු සේවය ඉතාමත් විශිෂ්ටයි. ඒක පස්සේ කාලේ කර පාසලේ විශිෂ්ට ප්‍රතිඵල සහ ගුණගරුක දරුවෝ ටිකක් බිහි කරගන්න හේතු. ඉතින් අද අපේ වැඩිහිටි පරම්පරාවට තරුණ සහ ළමා ප්‍රජාව දක්වන ප්‍රතිචාරය පිළිබඳව පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙන යුගයක තමයි අපි ඉන්නේ. මේ ගැන අපි රටක් සහ ජාතියක් වශයෙන් ගැඹුරින් කල්පනා කළ යුතුයි. රටක් වැඩිහිටි පරම්පරාව සලකන්නේ ඒ රටේ අනාගත පරම්පරාව මනා පෞරුෂයක් සහිතව ගුණධම් සහ සංස්කෘතික දායාද සහිත පිරිසක් බවට පත්කරන්න ඕන කරන ප්‍රාග්ධනය නැත්තම් මූලධනය විදියට තමයි සලකන්නට ඕනේ අපේ වැඩිහිටි පරම්පරාව. නමුත් එහෙම දෙයක් අපිට මුගක් තැන්වල පේන්න නැහැ. ටිකක් වයසට යනකොට ගණන් ගන්නෙ තැනන් දෙන්නේ නැහැ, කියන එක අහන්නේ නැහැ. අපේ කාලේ නෙමෙයි කියනවා. නමුත් අපි අවුරුදු 2500ක නෙමෙයි අවුරුදු 30-40,000ක ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් විදියට අපේ වැඩිහිටියන්ට ගරු කරන්න ඉගෙන ගන්න ඕන, පුරුදු කරන්න ඕන. ඒගොල්ලෝ ගාව තිබුණු වටිනාකම් සහ ප්‍රවේශයන් විසින් තමයි වර්තමානයේ නිර්මාණය කරලා තියෙන්නේ. එනිසා අපේ විශේෂයෙන්ම තරුණ පූර්ව ළමාවිය මධ්‍යස්ථානවල වැඩ ගන්න අපේ ටීචර්ස්ලා ඒ වැඩිහිටියන්ගේ අත්දැකීම් ටික අපේ දරුවෝ කල සම්ප්‍රේෂණය කළේ නැත්තම් අපේ අර සංස්කෘතික දායාදයන් ක්‍රමානුකූලව පවරා දීම එක තැනකින් ඛණ්ඩනය වෙලා අපේ ශිෂ්ටාචාරයේ ආපසු යරින් පටන් ගන්නවා. එහෙනම් මේ කරපු කාර්ය ලොකු ආදර්ශයක්. මම සමන්ත මහත්මයාට ගොඩාක් ස්තුතිවන්ත වෙන්නේ. සංවිධායක මණ්ඩලයට ප්‍රාදේශීය ලේකම්තුමාට අපි ඒ ස්තුතිය පළ කරන්නේ. මේ සංස්කෘතිය පවරා දීමේ කාර්ය කොටසක් තමයි අපි ගමන් කරන්නේ. ඉතින් අපි 2023 වෙනකොට පූර්ණ ළමාවිය අධිකාරිය මෙතනට යන්න ඕනේ. ඒ තමයි කොට්ටාෂ මණ්ඩලෙ අපේ සහායය දීලා හැම ටීචර් කෙනෙක්වම අපිට අගය කරන්න පුළුවන් උත්සවයක් දක්වා
අපි ක්‍රමානුකූලව අපේ ඇගීම් ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යනවා. මොකද මේ වැඩ කරන සියලුම ගුරුවරු දැන් රජයේ ගුරුවරු මගේ ප්�raථමික අධ්‍යාපනය ගත්ත 6753ක් වැඩ කරා. සබරගම් පාර. ඒ සියලු දෙනාටම රජයේ වැඩපත් ගෙවුවා. විශ්‍රාම වැඩුම් ගෙවුවා. අග්‍රහාර ගෙවුවා. ආපදා ණය දුන්නා. EDCS එකෙන් ලෝන් එකක් ගන්න පුළුවන්. නිවාඩු හිමි. තව මෙඩිකල් ඒව ඔක්කොම ගන්න පුළුවන්. නමුත් පූර්ණමාවේ මධ්‍යස්ථානයේ වැඩ කරන අය ස්වේච්ඡාවෙන් සහ කැමැත්තෙන් මේ වැඩේට ඇවිල්ලා තමන්ගේ කාර්ය කරනවා. එතකොට මුදලක් අය කරම ඒක වෙනම කතාවක්. නැත්තම් ජීවත් වෙන්න බෑ. නමුත් ඔවුන් කරන කාර්යය ඉතාමත්ම වැදගත්. ඒ නිසා අපි ඉදිරි කාල පරිච්ඡේදයේ අපි සියලු දෙනාම එකතු වෙලා මුල්ලමාවිය දෙපාර්තමේන්තු ඒ වගේම රාජ්‍යයට මම විශේෂ ඉල්ලීමක් කළා දිනවා සබරගම් පළාතට එන්න කියලා අධ්‍යක්ෂකතුමියට ඒ වගේම ඇමතිතුමියට අතුළු කණ්ඩායමට අපි විවෘත සාකච්ඡාවකට ගිහිල්ලා රටක් විදියට පූර්ණමාවිය අධ්‍යාපනය සම්බන්ධයෙන් වල ජාතික ප්‍රතිපත්තියට සමගාමීව අපේ සියලුම පෙරපාසල් ටීචර්ස්ලාට යම් කිසි නීත්‍යානුකූල පදනමක් සකස් කරපු තැනකට අපේ රටේ පූර්ණමාවිය අධ්‍යාපනය ගේන්න අපි සියලු දෙනාම එකතුව කටයුතු කරන්නට ඕන. ඒ සඳහා සුදුසුම කාලයට ලැබිලා තියෙනවා. තවදුරටත් ප්‍රමාද කර නොහැකි තත්ත්වයකට තමයි ලැබිලා තියෙන්නේ. ඒ අතර මේ කාලේ අපේ දරුවෝ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න විශේෂයෙන්ම සෞඛ්‍ය පෝෂණය සම්බන්ධයෙන් අපි ගොඩක් මහන්සි වෙලා ගිය මාසෙම වැඩ කරේ යුනිසෙෆ් සංවිධානයේ ආධාර ටික ගන්න අපේ පෙරපාසල් වලට දැන් සාර්ථකයි. අපි පෙරේද මූලික ගිවිසුම් ටික සකස් කළා. ඒ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පෙරපාසල් 161 දරණීගල කොට්ටාශයේද ඇතුළුව යුනිසෙෆ් සංවිධානයේ දිවාහාර වැඩසටහනට ඇතුළත් වෙනවා. මම මේ දවස්වල අපේ සියලු මුල්ලාමාවේ නිලධාරි නිසා විහාරපති නිලධාරි මහත්මට කිව්වා පළවෙනි 161 අපිට වතු ආශ්‍රිතව සහ ඒ කිට්ටුව තියෙන දුෂ්කර ප්‍රදේශවලින් තෝරන්න දෙන්න. ඒ අධියර හරියටම අපි අවුරුද්දක් ඉස්සරහට අරගෙන ගියොත් අපිට දෙවෙනි අධියරට ප්‍රවේශ වෙලා තව ටිකක් ඇතුළත් කරගන්න පුළුවන්. ඒ නිසා 2022-23 අපි සියලුම පූර්ණමාවේ මධ්‍යස්ථානවලින් සැලකිය යුතු ප්‍රමාණයකට මේ දිවාහාර වැඩසටහන් ඇතුළත් කරගන්නවා. ඒතර රජය වගේ දෙන දිවාහාර වැඩසටහනත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ දෙක කරොත් අපේ දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දෙමාපියන් ඉතාම නිවැරදි දැනුවත් කරන එක හරීම වැදගත්. මම විශේෂයෙන්ම අද උපදෙස් දීමට අවශ්‍ය අසම් කරනවා. අපි පළාතේ සියලුම පෙරපාසල් සඳහා උපදෙස් 52 නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ උපදෙස් මාලාව ඇතුළේ අපි සියලු දෙනාම කටයුතු කරගෙන යන එක ඉතාමත් වැදගත්. අපි ටීචර්ලා පුංචි ඉල්ලීමක් කරනවා. අකුරු ලියන එක දැන් පෙරපාසලේ අපි නවත්තන්න ඕනේ. එනිසා සබරගම් පළාතේ පෙරපාසල් වල අකුරු ලිවීම අපි දැන් නැවැත්වීමට හොඳටම කාලය ලැබිලා තියෙනවා. අපි පටන් ගන්න ඕන පෙරපාසලේදී මූලික ප්‍රවේශ ටික. යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතතුමිය ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමිය එක්ක මම විසිට් එක ගියේ පෙරපාසල් වලට දිවාහාර වේල ගන්න. එතුමිය තමයි ලංකාවේ නියෝජිතතුමි. එතුමිය කාරණා අපිට ඉන්නවද දැනන්නේ අපි ගිය පෙරපාසල් වලදී කාරණා 3-4 එතුමිය ඇහුවා. දරු ආහාර ටික ගන්න කොහමද? දරුවන්ට දෙන පානීය ජලය සහ වැසිකිලි පද්ධති වල තියෙන පිරිසිදුතාවය කොහොමද? දරුවන්ට නිදා ගන්න පෙරපාසල් පරිශ්‍රයේ දින විවේක අවස්ථා මොනවාද? ඊළඟ එක තමයි විශේෂයෙන්ම එතුමිය හොයලා බැලුවා මේ ආහාර ටික අරගෙන ක්‍රීඩා ටික කොහොමද දරුව කරන්න කියලා. ඉතින් එතුමිය කිව්වා දෙය තමයි ජපානයේ දරුවෙ පෙරපාසලේදී මූලික අවධානය යොමු කරන්නේ මෙන්න මේ කරුණු ටිකට. හැබැයි අපේ රට බඩට දරුව ආපදවසම කල්පනා කරන්නේ ශිෂ්‍යත් විභාගයේ සමත් කර ගැනීම සඳහා මුකට කරන්නේ. දැන් දශක දෙකමාරක් මේ රේස් එකේ ගියා. දැන් මම ප්‍රයිමරි ඩිරෙක්ටරින්ද අපේ සබරගම් පළාත තමයි ශිෂ්‍යත් විභාගයෙන් ගිය අවුරුද්දේ අපි ලංකාවේ 70ට වැඩි 100ට වැඩි කඩේම කියන තුනෙන්ම එක. අපි එහෙම එක කරනකොට අපි මහා පරිමාණ සම්මන්ත්‍රණ නැවැත්තුවා. ප්‍රශ්න පත්‍ර සීමා කළා. වැඩපොත් දැඩිව සීමා කළා. අපි දැඩි ලෙස පාසල් අධීක්ෂණය කළා. එහෙම කරලා තමයි අපි එතනට ආවේ. එතකොට විශේෂයෙන් අපිට අකුරු ලිවීම සම්බන්ධයෙන් හොඳ හැකියාවක් තියෙන එකේ දෙකේ ටීචර් ඒක අධ්‍යක්ෂක විදිහට මම ලියන්න යන්නෙත් නෑ. ප්‍රයිමරි පන්තියක දරුවන්ට අකුරු මං කියලා දෙන්න යන්නෙත් නෑ. ඒකේ තියෙනවා ප්‍රමාණ 8ක්. ඉතින් අපි විශේෂයෙන් අපේ ප්‍රයිමරි ටීචර්ලාට කියලා දෙනවා ඕගොල්ලන්ට පෙරපාසල් දරුවන්ට ටියුෂන් කරන්නත් බෑ. පෙරපාසලේ ඉන්න ටීචර්ලාට අකුරු ගන්නන්නත් බෑ. අපි සියලු දෙනාගේ සීමාව සහ කලයුතු කාර්ය හරියටම අවබෝධ කරගත්තයින් පස්සේ පළාතක් විදියට අපිට තවදුරටත් ඉස්සරහට
යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි සියලු දෙනා එක මතයක ඉන්න ඕන. ඉතලා අපි එක ඉලක්කයක් සහ අරමුණක් ඇතුළු වැඩ කළොත් සබරගම් පළාතේ ඉන්න කුරුවිට කොට්ටාසින දරුවෝ ටික අර ජාතික අධ්‍යාපන ඉලක්ක කරා ගෙනියලා අර මුල් හතරට අදාළ මිනිස්සු කරන්න පුළුවන්. හොඳ අධ්‍යාපනයක් ලැබපු නිරෝගී ආර්ථිකයට හොඳ දායකත්වයක් සපයන විනයගරුක පුරවැසියෝ ටිකක් බවට පත් කරන එක තමයි අපි සිවි දෙනාගෙන කාර්යභාරය වෙන්නේ. ඉතින් මේකට අපි ටීම් වර්ක් එකක් කරන්න. මම අධ්‍යක්ෂක කියලා ව්‍යාපෘති නිලධාරී කියලා මුල්ලාමා නිලධාරී කියලා පෙර පාසල් ටීචර් කියලා නෑ. වැදගත්ම චරිතය අපි නෙමෙයි. දරුවොත් එක්ක සමීපව වැඩ ගන්න පෙර පාසල් ගුරුවරයා තමයි මේ ක්‍රියාවලිය තුළ ඉතාමත් වැදගත් වෙනවා බවට පත් වෙනවා. ඒ නිසා අපි ඔක්කොමලා මේක ටීම් වර්ක් එකක් විදියට වැඩ කරමු කියන යෝජනාව තමයි විශේෂයෙන් කරන්නේ. ඉතින් අද දවසේ මට මීට වඩා වැඩි කාලයක් ඉන්න බෑ. මොකද සේවද චිල්ඩ්‍රන් එකේ වැඩසටහන ක්‍රියාත්මකයි පාසල් දිවාහාර අද එක්සත් ජාතික සංවිධානය නියෝජිත මාතෘ හතර දිනා යනවා පස්වරු තුනට. හෙට උදේ පාන්දර ඒගොල්ලන් අපි ඇමිලිපිටියේ පාසල් විසිට් එකට යන්න ඕනේ. ඒක සාර්ථක වුණා තමයි තව අවුරුදු හතරක් පාසල් දිවාහාර වැඩසටහනට අතිරේක ආහාර ටික සේවද චිල්ඩ්‍රන් ව්‍යාපෘති හරහා එකතු වෙන්නේ. ඉතින් මේ දවස්වල අපි ලොකු ප්‍රාඥයක් දරමින් ඉන්නවා විශේෂයෙන්ම සෞඛ්‍ය පෝෂණය පැත්ත කොට ගන්න. ඒ වගේම අපේ ටීචර්ලා දෙමාපියන් සමග හොඳ හමුවක් තියලා විශේෂ ඉල්ලීමක් දෙමාපියන්ට කියන්න. ඒ තමයි තිබෙන තත්ත්වය තුළ හෝ අපිට දිය හැකි හොඳ පෝෂණීය ආහාර වේලකට යන්න කියලා. මම පෙරපාසල් ගොඩකට ගියා පෞගේ දවස් ටිකේ 27ක් බැලුවා බලන්න. කෑම ගන්න වෙලාවටත් මම ගියා. සමහර කෑම පෙට්ටිවල මම දැක්කා රෝල්ස් තියෙන. එතකොට නූඩ්ස් එක විතරක් නිකන් තම්බලා තියෙනවා. මේ වගේ කෙටි ආහාරක් දැක්කා. ඉතින් ගොඩාක් ඒ වගේ හොඳටත් තිබුණා. ඉතාලම හොඳට රීච මේ ගැන හොයලා බලලා කරුණාකරලා තිබුණා. අපි ප්‍රධාන වශයෙන් මේ වෙලාවේ සැලකිලිමත් වෙන ඕන දරුවාගේ ආහාර වේල පිළිබඳව අපේ අවධානය සහ වතුර ටික මොනවද කියලා. කෑගල දිස්ත්‍රික්කයේ පාසලකම තුනේ පන්තියේ වතුර බෝතල් ටික බලුවා ගිය සති. වතුර බෝතල් 14 වතුර බෝතල් 11 1.10 ට එහෙමම තිබුණා. උගුරයි 2යි බීලා තියෙනවා. දැන් උදේ 6 මාට ස්කෝලේ ආපු දරුවා 1.20 වෙනකොටත් වතුර බෝතලේ බීලා නැහැ. දැන් මේ දරුවට ශිෂ්‍යත්ව පාසලේ ඉහළ ලකුණක් ගන්න. හැබැයි මොකද වෙන්නේ? වක්කොඩු දෙකක් නැතිලා. ඒ නිසා අපි පාසල් වලින් ටීචර්ස්ලාට අපි විශේෂයෙන් මේ දවස්වල කියලා තියෙනවා ආහාර ටික ගැන වතුර ටික ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. අලුත් රිෆෝම් එක ප්‍රසස් කරන එනකොට අපි යෝජනා කරලා තියෙනවා ඉන්ටර්වල් එක විනාඩි 45ක් වඩා වැඩි කරන්න. දැන් මිනිත්තු 20ක්. කන්නත් ඕන, ටොයිලට් යන්නත් ඕන, අත හොදන්නත් ඕන, සෙල්ලම් කරන්නත්. නමුත් ලෝකයේ අනිත් රටවල මිනිත්තු 45 සිට පැය 1කමාර දක්වා ඉන්ටර්වල් එක ලොකු ගැප් එකක් තියෙනවා. නිදා ගන්නත් දෙනවා. මම තායිලන්ඩ් වල දැක්කා අපි යනකොට ප්‍රී ස්කූල් එකේ ළමයි කොටස නිදි. තව කොටසක් වැඩ කරනවා, තව කොටසක් කෑම කනවා, තව කොටසක් ක්‍රීඩා කරනවා. ඒ එකිනෙකාගේ අවශ්‍යතාවයට ඉඩ දීලා තියෙනවා. ඒ නිසා අපි රටක් විදියට බලමින් අපේ අධ්‍යාපනයේ දින සමහර සීමා සාභාය බාධාවන් ඉවත් කරලා නිදහස් මනසකින් සහ හොඳට හිතන්න පුළුවන් දරුවෝ පිරිසක් බවට පත් කරන්න ඕනේ. අර නිර්මාණශීලී දර්ශකයේ ලංකාවේ ඉන්න 109 නිර්මාණශීලී මිනිස්සු බිහි ගන්න දර්ශකයේ ලංකාවේ ඉන්න 109ට රටවල 137. නමුත් මීට වසර දහස් ගණනකට පෙර නිර්මාණශීලී දර්ශකයේ අවකන බුදු පිළිමේ නිර්මාණය කරපු කලාවේව හදපු යෝධයලා හදපු සීගිරිය නිර්මාණය කරපු පරාක්‍රම සමුද්‍රය හදපු දහස් ගණන් රුවන්වැලි සෑයේ හදපු නිර්මාණශීලී දර්ශකයේ එකට හිටියේ මිනිස්සු ජීවත් වෙච්ච රටක වර්තමාන පරපුර ක්‍රියේටිවිටි ඉන්ඩෙක්ස් එකේ නිර්මාණශීලී දර්ශකේ 109ට වැටිය යුතුද කියන එක ගැන අපි හිතන්න. ඉතින් එතනට එන්න නම් පෙර පාසලේ ඉඳන් අර නිර්මාණශීලී දේවල් බිහි කරගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ අර මූලික භාෂා ක්‍රියාකාරකම් තර අර මෘදු කුසලතා ටික වර්ධනය කරගන්න හොඳ නිර්මාණශීලී දරුවෙක් අතට ප්‍රවේශ කරගන්න අපි සියලු දෙනාම කටයුතු කරමු. ඉතින් මේ ගොඩක් කාලය ගන්න අදහස් කරන්න මම ගොඩාක් නැවතත් ස්තුතිවන්ත වෙනවා අපේ ටීචර්ලාට සුබපතනවා. මම දන්නේ මට මෙතුමා කිව්වා අවුරුදු 80ක් විතර වයසයි අපේ මෙතන ඉන්න වැඩිමල්ම ටීචර්. ඉතින් බලන්න දශක 8ක අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඔබේ පෙර පාසලේ උත්සවයට ආරාධනය කරන්න. එතුමියට කතාවක් කරන්න දෙන්න. මේ අතීතයේ වර්තමානයේ සහ අනාගතයේ අතර ගැළපීම හදාගන්න දරුවන්ට සහ රටට සමාජයට ඒක හරි වැදගත්. ඒ නිසා ඔබතුමියලා සිරදා මටත් අම්මවගෙන ගොඩක් අක්. එනිසා සියලු දෙනාටම සුබපතනවා. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අධිකාරිය වෙනුවෙන්. ඒ වගේම ලේකම්තුමියටත් මම කියලා ආවේ එතුමිය තමයි අපේ සභාපති විදිහට කටයුතු කරන්නේ. එතුමියත් සුබපතන්නකෝ ඔබේ උත්සවයට. ඒ වගේම ඔබතුමියලා සියලු දෙනාටම තවත් දීර්ඝ කාලයක් නිදුක් නිරෝගී සුවය සහිත
ඔබේ පුංචි පැටවුන්ට අධ්‍යාපන අවස්ථා සකස් කරලා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් කුරුබිල ප්‍රාදේශීය ලේකම්තුමාට මුල්ලමාවේ සමරන්දාරිතුමාට සහ පෙරියාපුල දරුතුමිය ඇතුළු සියලුම දෙනාට බොහොමත්ම ස්තුතිය ප්‍රකාශ කරනවා ඔබ සියලු දෙනාටම සුබ දවසක් තෙරුවන් සරණයි मूल गुरु अभिमान पहले पासाल गुरु भारुले नीलग अभिमानी के पात्रने आदरणीय गुरु मैनियानवान ने पत्तेरिय संगीती पहले पासले के एल पद्मिनी आदरणीय गुरु मैनियनी ओबाई ऐतुमिया व वेदिकावट के दवागने संधा पातगम सुहद पहले पासले इनोका पतिरने आदरणीय गुरु सौरियनी ओबटाई में आराधने गौरवीय सम्मान මීලකට ගුරු අභිමන් ලැබීම සඳහා කුරුවිට සම සිහිති පෙරපාසලේ ඉන්ද්‍රකාන්ති දයානන්ද ගුරු මෑණියනි ඔබටයි මේ ඇරයුම එතුමිය වේදිකාවට කැඳවා ගැනීම සඳහා අඩවි කන්ද සිරි සුනන්ද පෙරපාසලේ නිසංසලා ආදරණීය සහෝදරියනි ඔබටයි මේ ඇරයුම අයුක්තිය අසාධාරණය හමුවේ නොබියව තම හඬ අවදි කරමින් සාධාරණත්වයේ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන අය පෙරෙන ඕනෑම පාරිතර කාර්යයක් නිවැරදිව මනාකොට ඉටු කරමින් මනාව කලමනාකරණය තුලින් තම ජයමාවත හෙළිපෙළි කරගත් ඇය අත්දකින් බහුලම 1975 වර්ෂයේ පෙරපාසල් කලියට පිවිසියේ ඉන්ද්‍රකාන්ති දයානන්ද ආදරණීය ගුරු මෞතුමියනි ඔබතුමියටයි මේ අපේ උපහාරය. වයසින් බාලවත් ඇගේ අත්දැකීම් බොහෝ බහුලයි. මීළඟට ගුරු උපහාර ලැබීම සඳහා කුරුවිට ටයිනි කිඩ්ස් පෙරපාසලේ ජී චන්ද්‍රාණි ගුරු මෑණියනි ඔබටයි මේ ඇරයුම. එතුමිය වේදිකාවට කැඳවා ගැනීම සඳහා දොළුගඩ රෝසරි පෙරපාසලේ පූර්ණි ගමගේ සොයුරියනි ඔබටයි මේ ඇරයුම. ආදරණීය ගුරු මාතාවනි මේ ගැන යමක් කියනවා නම් විටක ඇය නායිකාවක් තවත් විටක නායිකාවන් අතර නායිකාවක් ඇය සමස්ත සබර ගොමුටම නායකත්වයේ දරනවා. තම දිවි ගමනේ බොහෝ කැපවීම් සාධනීය අගයකට එක් කරමින් සමස්ත ගුරු පරමුල්ටම හෘත්‍යාංගම ආමන්ත්‍රණය තුලින් අප සිස්සතන් නැද බදගත්තා. විටක අප වෘත්තීය ගැටලු විසඳීමට පුරෝගාමීව මුළු රටම කොවිඩ් රකුසා විලා ගනිද්දී කිසිම හවුහරණක් නොමැති පෙර ගුරු මවරුන් හට දසදහසක් ලබා දීමට නායකත්වය දරුවා. गुणात्मक ඒ නායිකාවන් අතර නායිකාවක් වර්තමානයේ අප අතර සිටින කුරුවිට පුරවරේ සුවිශේෂී නායකත්වය දක්වන ඔබ ටයිනි කිඩ්ස් පෙරපාසලේ ආදරණීය චන්ද්‍රාණි ගුරුතුමියනි ඔබතුමියටයි මේ ගෞරවනීය සම්මානය. සම්මාන කුලෙල ඉතාම උත්කර්ෂවත් අන්දමින් පවත්ද්දී ඔබතුමාට අපගේ ගෞරවනීය භක්ති ප්‍රණාමය. දැන් අප සූදානම් වෙන්නේ
රන් පොකුණට දියනන්නට යන්නයි ආදරණීය එරත්න පර්ෂදේ ගුරු සොයිරියනි ඔබ ගයිමේ ඉඩ හසර වෙන්නේ सुबदेवा सीलू दिनाटम एम अद्यक्षक तुमनी
මේක අපිට ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඔබ කතා කරපු සියලු දේත් එක්ක මම එකඟ වෙනවා. මම හරි සතුටුයි අද ඔබතුමා එක්ක වචනයක් කතා කරලා ඔබතුමාව මුණ ගැහෙන්න ලැබීම ගැන මට ඩොක්ටර් ජයලත් තිලංග කොන්සර්යිය කතා කරා. එතකොට ඔබතුමා ගැන මට කිව්වා රත්නපුර ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිතුමා කතා කරා අපි අර සංචාරය ගැන කතා කරනකොට ඔබතුමා ගැන කිව්වා ඊටත් වැඩි සුවිශේෂී පණිවිඩය තමයි මේ දවස්වල අධ්‍යක්ෂකතුමනි අපි රත්නපුර දිස්ත්‍රික් පෙරපාසල් සුබසාධන සංගමයක් කියලා එකක් තියෙනවා අපි පිටවගෙන ඒකෙන් අධ්‍යක්ෂකතුමනි අපි දිස් මේ කොට්ටාස වලට යනවා ගිහිල්ලා අපි එකිනෙකාට වෙනස් කතා කරන විලාසය අපි හිතන පතන විදිය අපි උගන්නන විදිය ගුරුවරුන්ට එකිනෙකාට වෙනස් අපි උදේ වැඩසටහන ගත්තොත් මම කරන විදිහට නෙමෙයි මෙතන වෙන ගුරුවරු කරන්නේ එතකොට අපිට ආසාවක් ඇති වුණා මේ දැනුම බෙදා හදා ගන්න මම හිතන ඔබතුමා එකට කැමති වෙයි කියලා දැන් මිගිය සෙනසුරාදා අපි පැල්මඩුල්ල වැඩසටහන කරේ ගුරුවරු එකතු කරගෙන එතකොට ඒගොල්ලන් දක්වපු ප්‍රතිචාරය තමයි අද අපි යන්නේ වෙනස්මය වෙලා කියලා. සමහර ගුරුවරු තමන්ගේ වෘත්තිය පටන් ගත්ත දවසේ ඉඳන්ම කියපු ගීතේ තවත් කියනවා. අධ්‍යක්ෂකතුමනි අපි වෙනස් විය යුතුයි. වෙනස් වීම තුළ තමයි අපේ අනන්‍යතාවය මම හිතන විදිහට ගොඩනැගෙන්නේ. ඒ වගේ ගුණාත්මක වැඩසටහන් කීපයක් අපි රජයෙන් දිනකම් බලන් ඉන්නේ නැහැ. අපි පොඩි පොඩි දේවල් ටිකක් අපි එකතු වෙලා කරගන්නවා. ඒකට මම හිතනවා ඔබතුමාගේ අපිට සහයෝගය අනාගතයේදී ලැබෙයි කියලා. ඒ වගේම ඇත්තටම දැන් මෙතන පෙරපාසල් ගුරු මෑණිවරු ඇත්තටම එක වෙලාවකට වැඩසටහන් සංවිධායකවරියා එක වෙලාවකට ජාතියේ දෙවනි මව එක වෙලාවකට ජාතිය ගොඩනගන්නේ එක වෙලාවකට පද්ධතියට අවශ්‍ය පෝෂණය ලබා දෙන කෙනා ඒ සේරටම වැඩිය කිසිම දෙයක් දන්නේ නැති අර අපිට ගෙනත් දෙන ගල බොහෝම සුමට මැණික් ගලක් කරන කෙනා ඒකට අධ්‍යක්ෂකතුමනි මානසික සෞඛ්‍ය හොඳටම තියෙන්න ඕනේ අද අපිට දුන්නේ ඔබ මානසික සෞඛ්‍ය මනුස්සය විදිහට අපි හැමෝම ආගේ කිරීමට කැමති හැමෝම ආදරය ලබන්න කැමති හැමෝම මිහිරි වචන වලට කැමති ඉතින් අද ඔබ සියලු දෙනාම එකතු වෙලා මගේ ආදරණීය ගුරු දරුවන් සියලු දෙනාම එකතු වෙලා මේ ගුරුවරුන් අද ඇගයීමකට පාත්‍ර කරා ඔබේ ආදරය ලබා දුන්නා ඔබේ ඒ තියෙන ගෞරවය අපිට පුද කළා ඉතින් මේක අපේ හදවතින් කවදාකවත් ඈත් නොවන දෙයක් අපි මනුස්සය විදිහට ඉපදෙනවා එක එක වෘත්තීන් කරනවා අපි ඊට පස්සේ මැරිලා යනවා ඒකනේ ස්වභාවය නමුත් පෙරපාසල් ගුරුවරයා ලොකු පින්කන්දරාවක් අරගෙන තමයි මැරෙන්නේ හේතුව තමයි මේ දහසක් බාධක අභියෝග ඒක අධ්‍යක්ෂකතුමනි අපි පැන්ඩමික් කාලේ හොඳින්ම වින්දා හොඳටම වින්දා ඒක හොඳටම වින්දා ඒ අසරණකම හොඳටම වින්දා අපි අපි එකිනෙක කාට උදව් කරගත්ත අධ්‍යක්ෂකතුමනි ඒ අසරණකම හොඳටම වින්දා හැබැයි ඔබ අභිමානවත් කාන්තාවක් මේ ජාතිය ගොඩනගන්නේ ඔබ කොහෙවත් බෝඩ් එකක් අල්ලගෙන ගිහිල්ලා මුකුත් ඉල්ලලා නැහැ ඔබේ බත්පත අපේ දරුවට දෙනවා ඔබ දරුව කෑවද බිව්වද කියලා බලනවා මොන්ටිසෝරියට බබාව එක්කන් ආවම සියලු අවශ්‍යතාවයන් සපුරනවා එයාට ටොයිලට් යන්න අවශ්‍යතාවයේද ඒ අම්මගෙන් වෙන ගුරු භූමිකාව තුල මවගේ භූමිකාව තියෙනවා ඉතින් මගේ ගෞරවය අපේ ගුරුවිට පද්ධතිය තුල ඉන්න පෙරපාසල් ගුරුවරුන්ට විතරක් නෙමේ මම මේ ලෝකයේ මේ ඉන්න පෙරපාසල් ගුරුවරුන්ට ආදරය කරන කාන්තාවක් මම ආසම රස්සාව මේක අභියෝග ප්‍රශ්න මැද්දේ තැනකට ආපු කාන්තාවක් මම ගොඩක් අභියෝග තිබුණා වෘත්ති අභියෝග තිබුණා රටේ තියෙන අභියෝගත් එක්ක හැප්පෙන්න වුණා මිනිස්සෙක් විදිහට රටේ පුරවැසියෙක් විදිහට එතකොට මේ මෙරපාසල් ගුරුවරු තුල තියෙන ආත්ම විශ්වාසය සහ ආත්ම ශක්තිය අපි හොඳටම දන්නවා ඒක නිසා මම හිතනවා ඔබතුමාට ගුණාත්මක මුල්ලමාවිය සංවර්ධනයක් උදෙසා වූ කැපකිරීම පෝෂණය සෞඛ්‍ය අධ්‍යාපනය මේ තුලින් තමයි දරුවාට අපි සංස්කෘතිය දායාද කරලා තියෙන්නේ මිනිස්සෙක් හදන්න මිනිස්සෙකුයි අපි හදන්න ඕනේ මට මතකයි අධ්‍යක්ෂකතුමා කිව්වා බය තරුණ පරපුර
වැඩිහිටි පරපුරට සැලකීම තුල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඇත්තට මේක දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා. අපි දරුවව මොන්ටිසෝරියට අපි දරුවව අපි හදන්න ඕනේ හොඳ මිනිස්සෙක්. ලෝකයේ හැම තැනම තියෙන පොතක දෙයක් ඇහුවොත් කියන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මං විශ්වාස කරන විදිහට නිෂ්පාදනයට දායක වෙන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක් හදන්න ඕනේ අපි. හොඳ ටැලන්ට් එකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕනේ. ඒ තුල මුල්මාවිය සියල්ලම ගැබ් වෙලා තියෙනවා. අධ්‍යක්ෂකතුමනි මං ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. මුල්මාව කියන්නේ අකුරු නෙමෙයි. මුල්මාවිය කියන්නේ අකුරු නෙමෙයි. අකුර තුල අධ්‍යාපනයේ තියනවාද කියන එක පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපි රටේ මේ හැඩ කරලා වැඩ කරලා අකුරු පස්සේ යන්නේ? අකුරද මුල්මාවිය? අකුරද මුල්මාවිය? නැහැ. තොපි කොලේ බිමට වීසි කරන කෙනා ගාව මුල්මාවිය තියෙනවද? යෝගට් එක කාලා කානුවට වීසි කරන කෙනා ගාව මුල්මාවිය තියෙනවද? කාන්තාව ටික හෝ පොඩි ළමයි ටික පෙරලගෙන බස් එකට නගින කෙනා ගාව මුල්මාවිය තියෙනවද? ආ එකිනෙකාට ගරු කිරීම රටේ ගොඩක් අඩුයි. රටේ ගොඩක් අඩුයි. අපි හදන්න ඕනේවා. අපි ගාවට එන්නේ ලෝකයේ ගැන කිසිම දෙයක් නොදන්න කිරිසප්පිය ටික. මම මේ ලෝකෙන් කවදවත් නැති වෙලා ගිහිල්ලා ඊගාවට මිනිස්සුෙක් වුණොත් මම ප්‍රාර්ථනා කරන්නේ අධ්‍යක්ෂකතුමනි මොන්ටිසෝරි ගුරුවරියක් වෙන්න. ඒ ආදරය තරම් වටින්නේ නැහැ. ඒ ලැබෙන ලෙංගතුකම ඒ කිරිසිනහවල් ඒ ආදරණීය ආදරය එක හරි මව්‍යාචයි. ඒ බොරුවට එතන ආදරයක් නැහැ. අම්මට ආදරේ කරන්න. දෙවනි මවට ආදරේ කරන්න. මේ මම වයසයි. ඒත් මගේ සාරි පොඩේ තමයි කට්ටියෙන්නේ. ඉතින් මට ඒ සතුට ඒක සල්ලි වලට ගන්න බෑ ඒ සතුට. ඉතින් ඔබ සියලු දෙනාම වාසනාවන්තයි. අද අපි මෙතන ඔබේ දැක්ක රංගන ප්‍රතිභාව. මේ සේරම මේ ලොකු වෙලාවල් මේ පුරුදු පුහුණු වෙච්ච අය නෙමෙයි අධ්‍යක්ෂකතුමනි. ඔබට සපරගමුව පළාත හම්බුනේ ඔබට මැණික් ටිකක් හම්බුනේ. ඔබ තරුණ නායකෙක්. අපිට ඇත්තට මම බොහොම සතුට වෙනවා. බොහොමම සතුට වෙනවා. මේක විය යුතු දෙයක්. මේක වෙන්න ඕන දෙයක්. වෙනස් කරන්න ඕන. අකුර නෙමෙයි මුල්මාවිය කියන්නේ. අකුර නෙමෙයි මුල්මාවිය කියන්නේ ඊට වැඩිය ගොඩක් දේවල් මේ කතන්දරය තුල තියෙනවා. මේ කතන්දරය තුල ගොඩක් දේවල් තියෙනවා. මගේ පර්ස් එකට මට රුපියල් 17000ක් වැඩි කරගන්නක නෙමෙයි මම රටට දෙයක් කර යුතුයි. රටට දෙයක් කරන්න නම් මුල්මාවිය තුල අකුර නැත්තටම නැති කර යුතුයි. අකුර මොකටද? නිර්මාණශීලී දරුවෙක් බිහි කරන්න, පරිසර පද්ධතියට ආදරය කරන දරුවෙක් බිහි කරන්න, වයසට ගියාම අම්මා තාත්තව වැඩිහිටියෝ බලා ගන්න දරුවෙක් හදන්න. මේව නේද අපි කරන්න ඕනේ. මේවට කාලය දැන් ඇවිල්ලා. දැන් රටේ තියෙන තත්ත්වයත් එක්ක මේවට කාලය ඇවිල්ලා. අපි ක්‍රියාත්මක වෙමු. ඒකයි අපි කළ යුත්තේ. කොච්චර වෛද්‍යවරයෙක් වුණත්, කොච්චර විශ්වවිද්‍යාල කථිකාචාර්යෙක් වුණත්, කොච්චර දුගතෙක් වුණත්, ගෙදර තියෙන බල්බ් එක කැඩිලා ගිය වෙලාවට ඕක මාරු කරගන්න පෞරුෂත්වයක් නැත්තම් මම හිතනවා කොතනද වරද්දලා තියෙන්නේ කියලා. ඒක නිසා මම ඔබතුමාව තියාගත්ත මට කතා කරන්න ඕන නිසා. ඒ වගේම අධ්‍යක්ෂකතුමනි මම තව දෙයක් ඉල්ලනවා. පෙර පාසල් ගුරුවරු කියන්නේ තමන්ගේ ප්‍රශ්න පිටට කිය කියා යන අය නෙමෙයි. පඩි වැඩි කරගන්න කෑ ගන්න අය නෙමෙයි. පෙර පාසල් ගුරුවරයාගේ දීමනාව අපේ සමහර අවස්ථාවල අපි ගොඩාක් අමිහිරි කටුක සහ සුන්දර අධ්‍යක්ෂකින් වලට මුණ දීලා තියෙනවා. පෙර පාසල් ගුරුවරයාට දෙන මාසික ගාස්තුව තමයි ගෙදර මොනා හරි දෙයක් වුණොත් ඒක තමයි ගොඩක් පරක් කරන්නේ. ඈ සමහර ගුරුවරුන්ට පොඩි ටීචර්ලාට පඩි දීලා එවම කරලා සමහරලාට කුඩයක් ගන්නවත් නැහැ. ඒ මේ සැබෑ දේවල්. මේව අපි කතා කළ යුතු දේවල්. දැනගත යුතු දේවල්. ඉතින් ඒ වගේ ප්‍රශ්න මැද්දේ ඔබ කරන මෙහෙවර මට ලෝකයක් වටිනවා. මට ලෝකයක් වටිනවා. ඒකට මගේ ගෞරවය ඔබ සියලු දෙනාටම පුද කරනවා. ඒ වගේම අධ්‍යක්ෂකතුමනි අපි මේ 2018 වර්ෂයේ මං හිතන්නේ අපි විදුහල්පතිතුමා ගියා හයිද්‍රාබාද්. අපි ඇත්තට මම සතුටු වෙනවා. මම විදේශ සංචාරවල යන්නේ මගේ වියදමින් සහ මට අත්දැකීමක් ගන්න ඕන නිසා සහ ඉගෙන ගන්න ඕන නිසා. හැබැයි අධ්‍යක්ෂකතුමනි මේ රටේ මේ කාලය තුල එක මොන්ටිසෝරි ගුරුවරියක් රජෙන් යවල තියෙනවද අධ්‍යක්ෂකතුමනි? ඔයා ගිහිල්ලා ඉගෙනගෙන එන්න. ඔයා ඉගෙනගෙන ඇවිල්ලා මේ අයටත් කියලා දෙන්න නැහැ.
අපි ඔබතුමන්ලට මේගොල්ලෝ හම්බ වෙනවා සාකච්ඡා කරන්න අවස්ථාව හම්බ වෙනවා පුළුවන් නම් මේවා වෙනස් කරන්න බලන්න මේගොල්ලෝ තමයි ට්‍රේනින් කරන්නේ මේගොල්ලන්ට තමයි හොඳම පාත් එක හදලා දෙන්න මේගොල්ලෝ තමයි බල ගන්නවන්න ඕනේ මෙයාලගේ රට හදන්නේ මේ පරපුරේ පුරුක්තික හදන්නේ මෙයාලා එතකොට මම හිතනවා මම ගොඩාක් මන් දකින්නවා මම දන්නවා අවශ්‍ය නැති අය යනවා මං ඒක කියන්න යන්නේ නිලධාරීන් නෙමෙයි අවශ්‍ය නැති අය දැන් මේ මම මේ 25 යන ගවඩට තවශ්‍ය නැති කෙනෙක් යනවා ඒ යන නිසා යනවා ඒගොල්ලෝ ගේන දෙයක්වත් නැහැ එතකොට ඔබතුමාට පුළුවන් මෙන්න මේ පොයින්ට් එක ගැන පොඩ්ඩක් හිතන්න එතකොට හයිද්‍රාබාද් වල මේ මොන්ටිසෝරිය සමස්ත ඉන්ටර්නැෂනල් ස්කූල් කියලා අධ්‍යක්ෂකතුමනි මොන්ටිසෝරි ඉඳන් කැම්පස් එක දක්වා මේ භූමිය තුල තියෙනවා එතකොට මොන්ටිසෝරි ළමයි 10 දෙනෙකුට ටීචර්යි ඇසිස්ටන්ට් ඉන්නවා ගෘහස්ත ක්‍රීඩාංගන පවා තියෙනවා ඔබ අර කිව්වා වගේ පෝෂණය ගැන කිසි අවුලක් නැහැ නිදා ගන්න අවශ්‍ය වුණාම ලස්සනට පන්ති කාමරය තුල ඇඳන් හදලා තියෙනවා පුදුම මානසික සුවයකින් තෙරපීමක් නැතුව ඒ දරුවෝ ඉගෙන ගන්න අන්තිම දවසේ අපිට තිබ්බ අදහස් ප්‍රකාශ කරන්න අපි අපිත් එක්ක ගියා පළාත් සභාවේ චීෆ් කවුන්ටර් මහත්තයා සියලු දෙනාම ඒගොල්ලෝ අදහස් ලියනවා කොළවල මම ලිව්වේ සිංහලෙන් මට ඉංග්‍රීසියෙන් ලියන්න බැහැ එතකොට මගේ සිංහල කතාව චීෆ් කවුන්ටර් පරිවර්තනය කරා එතකොට හරි ලස්සන මේ අපේ මාධවී මැඩම් වගේ ලස්සන ලේඩි කෙනෙක් තමයි ප්‍රින්සිපල් එයා මගෙන් එකින් එකට කියනකොට මාව වදා ගන්න වෙලාවිලා මාව වදා ගන්න වෙලාවිලා මම අන්තිමට කිව්වා මේ වගේ තැන්වලින් පිට වෙන දරුවෝ තමයි ලෝකය වෙනස් කරන්නේ ඒක ඇත්ත නේද අධ්‍යක්ෂකතුමනි මේ ලෝකයේ මේ කුරුවිට මේ ශ්‍රී ලංකාව නෙමෙයි මේ විශ්ව ගම්මානෙ ඉන්න දරුවෝ අපේ කියලා හිතන්න පුළුවන් නම් මේ ලෝකෙම ඉත වැඩි සුන්දර වෙනවා ඊළඟට මම දැන් මේ 25ත් යනවා ලක්නව වල ප්‍රෝග්‍රෑම් එකකට ડોક્ટર දියරාජ් මේත්‍රා තමයි එක සංවිධානය කරන්නේ අපේ ડોક્ટર කමල්ගොඩ සර් එක්ක එතකොට මට ඒ දවස් 5 10ක් ලොකු අත්දැකීමක් වෙයි එතන යන්නේ අධ්‍යක්ෂකතුමනි මුල් අමාවිය සංවර්ධනය කරන ගුරුබවතුන් තමයි තෙන්න ඒගොල්ලන්ගේ ගෙනුම් උපකරණ ඒගොල්ලෝ උගන්නන ක්‍රමවේද ඒගොල්ලෝ පාවිච්චි කරන දේවල් එක ඉස්කෝලයක් තියෙනවා පොතක් ඇත්තෙම නේ අධ්‍යක්ෂකතුමනි එතකොට මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් පොතක් නැති ඉස්කෝල හදමු අපි අත්දැකීම් බහුල පොතක් නැති ඉස්කෝල අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් පෞරුෂත්වය හදා ගන්න පුළුවන් පොතක් නැති ඉස්කෝල තරුණ නිලධාරියෙක් විදිහට ඔබට හදන්න පුළුවන් මේ මට ගොඩක් වෙලා කතා කරන්න තියෙන ඔබතුමා ගොඩක් කාර්ය බහුලයි කියලා මම දැනගත්තා මම සුබ පතනවා අපේ සියලුම ආදරණීය ගුරු මෑණිවරුන්ට මම එදා වගේ මදත් ආදරේ හැමදාම ආදරේ හැමදාම අභියෝග වලට මුහුණ දුන්නා මම මේ ගුරුවරු වෙනුයි හැබැයි ඵලදායිතියක් ඔබට දීලා ඇති බොහොම ස්තුතියි අවසාන වශයෙන් ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිලගුරු සංගමේ නිලධාරීන් අපේ දැවැන්ත නායකත්වය සතුටු වෙන්න පුළුවන් මෑතකදී හම්බුණ අපේ මුල් අමාවිය සංවර්ධනධාරී සමන්ත මහතාට ඒ වගේම මගේ ආදරණීය ආරාධිත අමුත්තන්ට අධ්‍යක්ෂකතුමනි මගේ කියන තැන ලොකු බැඳීමක් තියෙනවා අපි එකිනෙකාට බැඳීමෙන් වැඩ කරොත් තමයි අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න පුළුවන්. ඒක නිසා මම අධ්‍යක්ෂකතුමාට සුබ පතනවා. ඔබ හඳුනා ගන්න ලැබීම ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා. ඉදිරියට මේ අපි කතා කරන දේවලුත් එකතු කරගෙන ඔබතුමාගේ වැඩසටහන් සහ ඒ දේවල් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මට අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. සෛල සෛලීන මාණික්යන් මුත්ති කන්න ගජේ ගජේ සාදුතෝනයි සරස්ත චන්දනන්නේ වනි වනි ගලක් ගලක් පාසා මැණික් නැත්තාසේම එතෙක් එතෙක් පාසා ගජ මුතුද නැත්තේය ඒ වගේම හැම වනයකම සඳුන්ද නැත්තේය සඳුන් නරටුවක් වගේ අපේ ආදරණීය නායකත්වයට අපේ ආදරණීය ස්තුතිය මෙසේ පුද කරනවා හොඳයි මීළඟට නැවතත් නැවුම් නැතිකීමක් ඔබේ හදවත් තුළ රෝපණය කිරීමටයි අපි මේ සූදානම් වන්නේ. එසේනම් මේ මගේ සිනේබර ආරාධනීය පරකඩු පරිසදේ ආදරණීය ගුරු සොයියන්ගයි ආරිච්චි බොරිච්චි කම්පිකෝරු ගෝලමාලත් අරගෙන මේ වේදිකා මස්තකයට ප්‍රවිෂ්ට වෙන්න කියලා.
आर्थिक संवर्धने मानसिक सुवता संवर्धने आरमुन करगेन
මම පිළිවෙලකට මුල ඉඳලාගට කතා කරන චරිතයක් නෙවෙයි සාම්ප්‍රදායික දේශන කරන කෙනෙක් නෙවෙයි ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා මුලින්ම මම කිව්වොත් මෙහෙමයි නේද රජිනියන් අතර රජු අපේ සමන්ත මහත්මයා කුරුවිට ප්‍රදේශයේ පෙරපාසල් ගුරු බවතුන් නැහැ ගුරුතුමියන් ඉන්නේ ඉතින් රජිනියන් 80ක් 100ක් පිරිවරාගෙන ඉන්න ඔබගේ රජු ඉතින් එතුමාගෙන් වගේම ප්‍රාදේශීය ලේකම්තුමා භාග්‍යවතුන් ගෙදර මැතිතුමා මෙතන නැති වුණත් එතුමාත් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා අපේ අධ්‍යක්ෂතුමා සුමුදු කෝරළේ ගෙදර මැතිතුමා මගේ ආදරණීය අජිත් අයියා එමත් නැත්නම් ශ්‍රී ලංකා වෘත්ති අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන ආයතනයේ මාධ්‍ය උපදේශකතුමා මගේ ජීවිතේ ළමා කල සිට මගේ රෝල් මොඩල් එකක් ආදරණීය අජිත් අයියේ ඒ වගේම මගේ ආදරණීය සියලුම ගුරු මහත්ම මහත්මීනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි ලොකු දේවල් ගොඩක් කතා කරන්න නැහැ මම මොකද නිතර ඔබ හම්බ වෙලා මම නිතර ඔබත් එක්ක කතා කරන කෙනෙක් හැබැයි මම හිතන්නේ අද දවස මම හදවතින්ම සතුට වෙන දවසක් ඇයි මගෙත් එක්ක නිතර ඉන්න ටීචර්ස්ලට මම කියලා තියෙනවා මේ ලෝකේ ගොඩාක් අයගේ ආදරේ හම්බ වෙන මම හරි ලෝබයි මොන්ටිසෝරි ටීචර්ස්ලාගේ ආදරයට කියලා. මොකද සමන්ත මහත්මයා විවිධ වෘතීන් එක්ක මට හිටියත් අර මගේ භාෂාවෙන් කියනවනම් බදාගෙන මරාගෙන පැලෙන්න මට ආදරේ කරන කොටසක් ඉන්නේ මේ පෙරපාසල් ශිෂ්‍යය තුල. ඉතින් සමස්ත ලංකාවේම පෙරපාසල් ගුරුවරුන් මේ බදාගෙන මරාගෙන මට තියෙන ආදරේ මම හදවතින් විඳිනවා. ඒ ආදරේ තරමට වෙන කිසිම ශේෂ්ත්‍රයකින් මට ආදරේ හම්බ වෙලා නැහැ. අන්නේ ආදරේට ඒ තරම් ලෝභ වෙන මම ගොඩාක් සතුට වෙනවා මේ පෙරපාසල් ගුරු බවතුන් අභිෂේක කරලා ඔවුන් ඔප්‍රාන්වලා මේ ගෞරව සම්මාන ප්‍රදාන උත්සවයක් සංවිධානය කිරීමත් එහි සතුට බෙදා ගන්න ඔබත් එක්ක එකතු වෙන්න මට පුළුවන් වෙච්ච එකක් ගැන පෙරපාසල් ගුරු වෘත්තිය කියන්නේ මම හැම දවසකම කියනවා වගේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම වෘත්තිය ලෝකයේ තියෙන ආදරණීයම වෘත්තිය මේ තරම් ආදරණීය වෘත්තියක් ලෝකයේ මෙතෙක් බිහි වෙලත් නැහැ බිහි වෙන්නෙත් නැහැ මේ තරම් ශ්‍රේෂ්ඨ වෘත්තියක් ලෝකයේ බිහි වෙලත් නැහැ බිහි වෙන්නෙත් නැහැ ඇයි සතෙක් විදිහට බිහි වෙන මනුෂ්‍ය පැටියා මිනිස්සෙක් කරලා කරන මිනිස්සෙක් කරන පළවෙනි පුරවැසියා පෙරපාසල් ගුරුවරයා අතින් කන්න දන්නේ නැති වැසිකිළියට ගිහිල්ලා හොද ගන්න දන්නේ නැති කන තැනම අසුචි දා ගන්න මිනිස් පැටියා සැබෑ මිනිස්යෙක් කිරීමේ පළවෙනි වගකීම දරන ලෝකයේ පළමු ගෞරවාන්විත වෘත්තියේ හිමිකරුවා කවරකුවත් නෙවෙයි ඔබ ඔබේ අභිමානය මගේ වෘත්තියේ අභිමානය ලෝක කිසිම වෘත්තියක් තුල නැත කියන අභිමානයෙන් තමයි ඔබ නැගිටින්න ඕනේ උදේ නැගිටින තැන ඉඳලා මුළු ජීවිතේ පුරාවට ඒ වෘත්තීය අභිමානය මගේ වෘත්තීය අභිමානය ලොව කිසිදු වෘත්තියක් තුල නැත කියන අභිමානේ ඔබ නැගිටිනවා නම් පෙරපාසල් ගුරුවරයා කිසිවෙකුට කිසිදු ආකාරයක පීඩාවට පත් කළ නොහැකිමයි ඊළඟට විශේෂයෙන් සමන්ත මහත්මයා මතක් කරන්න ඕන දෙයක් තියෙනවා අපි කොවිඩ් වසංගත කාලේ මට මතකයි පෙරපාසල් ගුරුවරු බොහොමයක් අසීරුවට පත් වුණා මානසිකව වැටිලා හිටියා ඉතින් ඒ අවස්ථාවේ මම ඒකයි කිව්වේ අර රජිනියන් අතර රජු විදියට බොහොම සංවේදී නායකත්වයක් ඔබතුමා දෙන්නේ ඒක ඔබතුමාගේ නායකත්වයේ හුරුව වෙන්න ඕනි ඔබතුමාගේ නායිකාව අපේ චන්ද්‍රාණි ගුණසිංහ මහත්මිය අපේ දෙපාර්තමේන්තුවට යෝජනාවක් කළා සමස්ත රටේ පෙරපාසල් ගුරුවරුන් වෙනුවෙන් මානසික සුවතා කවයක් ආරම්භ කළා මොවුන් මානසිකව සංවර්ධනය කරමු කියලා. ඉතින් ඇත්තටම බලන්න ලංකාවේ කිසිම වෘත්තියක් වෙනුවෙන් අපි පසුකාලීනව දෙපාර්තමේන්තුව බලනකොට
අපේ වෘත්ති අධ්‍යාපන ආයතනයට වෙන කිසිම වෘත්තිකයක ඉල්ලීමක් කරලා තිබුණේ නැහැ අපේ ප්‍රජාව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් රජයේ යම් ආයතනයක් ඉදිරිපත් කළා මේ වගේ කාර්යයක් කරන්න කියලා. ඒතර මම ඇත්තටම සතුටු වෙනවා ඒ යෝජනාව මුළු රටේම පෙරපාසල් ගුරුවරු 10000 උදෙසා ක්‍රියාත්මක වුණා. ඒ යෝජනාව යෝජනා උනේ කුරුවිට කලාපේන්මයි. මම දන්නේ කලාපේද ප්‍රාදේශීය ලේකම් ප්‍රකාශයද මොකද වචන කියලා. ඉතින් මම හිතන්නේ එහෙම බලනකොට ඒ වගේම තමයි අර ඒකට මූලික හේතුවක් වෙන්න ඇති. ඔබේ මම මේ මුරුංග ගහේ නගනවා නෙවෙයි ඔබේ රජතුමා අර මල් නොතලා කාර්ය කර ගැනීමට බොහෝ රුසියි. එහෙම නේද අපේ ටීචර්ස්ලා මාත් එක්ක මිස්ලා කතා කරනකොට කියනවා මේ මල් නොතලා කාර්ය කර ගැනීමේ බොහෝ රුසියක් තමයි මේ අපේ නායකතුමා කියලා. ඉතින් ඒ සංකල්පය ගුරුවරු අතරට ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒක සැබෑ අභිමාණයෙන් බොහොම ගෞරවාන්විතව මම ඒක ප්‍රකාශ කරන්න ඕනේ. ඒක මම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරපු අවස්ථා තියෙනවා. තවත් බොහෝ ප්‍රදේශයන්ගේ පෙරපාසල් ගුරුවරු මානසික අසහනකාරී තත්ත්වයෙන් සිටියත් ඔබතුමාගේ කලාපේ ගුරුවරු බොහොම තෘප්තිමත් තරුණියෝ 60 plus තුනත් සියලු දෙනාම බොහෝ තෘප්තිමත් තරුණියෝ. ඉතින් ඒක මම හිතන්නේ නායකතුමාගේ රහස නේද. ඉතින් ඒ ඔස්සේ ඉදිරි ගමන මම හිතන්නේ මේ වගේ ගුරු අභිමානයේ උලලක් සංවිධානය කිරීම ඔබ පිසුපසින් එවන් නායකයෙකු සිටීම පිළිබඳ මම සැබෑවටම සතුටු වෙනවා. අද මම ගොඩාක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම ගොඩක් සතුටුයි. හෘදයාංගමව සතුටු වෙනවා මේ අවස්ථාවට මට ආරාධනා කිරීම ගැන. මේ අවස්ථාවේ දේශන කරන්න මම කැමති නැහැ කියලා මම කිව්වා. ඒ නිසා වචනකින්වත් ඔබට උගන්වන්න දේශන කරන්න මම සූදානම් වෙන්නේ නැහැ. ඔබේ සතුට ආදරයෙන් විඳා හදා ගන්නයි මම ආවේ. එහෙනම් හැමෝටම ආදරේ ගොඩාක්. තෙරුවන් සරණයි. 2022 මුල් ගුරු අභිමන් පෙර පාසල් ගුරු පහරුල්ලේ මේකට උපහාරයට ලක්වන්නේ වලඳුර යශෝදරා පෙර පාසලේ කරුණා කොඩිකාර ගුරු මෑණියන්. එතුමිය වේදිකාවට කැඳවා ගැනීම සඳහා තක්සිලා පෙර පාසලේ පියන්තිකා ආදරණීය ගුරු මෑණියන්ට මම ආරාධනා කරනවා ඇය වේදිකාවට කැඳවාගෙන ඉන්නට කියලා. ඇය හැම විටම තම යුතුකම නොපිරිහෙලා ඉටුකර තම යුතුකම වගකීමෙන් ඉටුකොට ඒ නිවැරදිව ඉටුකළා යයි නිරාමිස සතුටක් භුක්ති විඳින්නීය. තම තුරුලිහි රැඳෙන දරුවන් හට මිනිස්කම සාරධර්ම මනාකොට පහදා දෙන්නීය. ඇය වලදුර යසෝදරා පෙර පාසලේ කරුණා කොඩිකාර නම් ඔබතුමියටයි මේ සම්මාන ගෞරවය අපි පුද කරන්නේ. මීළඟට දොරලුවඩ රෝසරි පෙර පාසලේ ආදරණීය ශ්‍රියානි සිරිවර්ධන ගුරු මෑණියන්ට උපහාර කිරීමටයි මේ ඇරයුම. එතුමිය වේදිකාවට කැඳවා ගැනීම සඳහා මියලදෙණිය ශ්‍රීපාලි පෙර පාසලේ හර්ෂා ධනංජි බණ්ඩාර ආදරණීය ගුරු සොයිරියනි ඔබටයි මේ ඇරයුම. මනා වූ කළමනාකරණය තුළින් සාධනීය අගයක් සඳහා තම මෙහෙය ඉටු කරන්නා වූ ඇය විටක නායිකාවකි, විටක ගුරුවරියකි, තවත් විටක ලෙංගතුම මිතුරියෝ බයි. පෙර පාසල් ගුරු භූමිකාව ඉතා වටිනා රංගමඩලක් බවට පත් කරගත් දෑ දූපුතුන්ගේ සනාතනික මතක සටහන් එක් කරමින් ඒ සිස්සකන් ගුණදහමින් නෙනතිරණින් පෝෂණය කරන ඔබ දොරුවඩ ලොසරි පෙර පාසලේ සියානි සිරිවර්ධන නම් වන්නේය. ඇයටයි අපේ මේ ගෞරවනීය උපහාරය. ඇත්තටම පෙර පාසල් ගුරු කාර්යය බොහොම අපූර්ව වූවක්. අජිත් ලාල් ශාන්ත උදේ මැතිතුමනි මේ කුරුවිට පුරවරේ යන්තා අගය කිරීමේ උත්සවයක් කරා නම් මට මතකයි දෙල්ගමුව පන්සලේ අපි අපේදානයක් කළා. ඒ එදා සිට මේ දක්වා පෙරපාසල් ගුරුවරුන්ට ශක්තියක් වූ ඔබ අදද මේ ගෞරවනීය මොහොතට පැමිණ සිටීම අපට ශක්තියක් වන්නේය. අපේ ප්‍රවීණ මාධ්‍යවේදී අජිත් ලාල් ශාන්ත උදේ මැතිතුමනි
කුමාර මෙතුණිනි ඔබතුමාට ආරාධනා කරනවා එතුමා වේදිකාවට රැගෙන එන්න කියලා ඒත් එක්කම සංස්කෘතික නිලධාරී කුමුදුනි මෙතිනියනි ඔබතුමියට හරසරින් ආරාධනා කරනවා මේ වේදිකා මස්තිකේට පියමන් කරන්නට කියලා අපේ අවසාන සම්මානියට පත් කරන ආදරණීය ගුරුතුමියන්ට සම්මාන ප්‍රදානය කිරීමට එහෙමනම් අදිත්ලා ශාන්ත උදේ මෙතුමාට අපි නැවතත් දෙමු වේගවත් තත්පරයක් අපේ මේ සාවිශාල මෙහෙවරට කරන ඔබතුමාට 2022 මුල් ගුරු අභිමන් පෙර පාසල් ගුරු උපහාරුල්ලේ අවසාන ගුරු උපහාරය පිදීමටයි මෙම සූදානම පොළොන්නරුව රන් කැපළු පෙර පාසලේ නිලන්ති කර්මරත්න ආදරණීය ගුරු සොයුරියනි ඔබට ඇයව වේදිකාවට පැඳවා ගැනීමටයි මෙම ආරාධනය එසේනම් බෝධිමළුව අරණිය පෙර පාසලේ සුජාතා සර්ණලතා ආදරණීය ගුරු මෑණියනි මෙම වේදිකාවට පැමිණීමට ඔබටයි මේ ආරාධනය තම සියලුම ශක්තියින් කැපකොට පෙර පාසල් ස්ථේත්‍රයට පිවිසි ඇය තම තුරුලෙහි රැඳෙන සිගිති දරුවන්ගේ සිස්සතන් ගීතයෙන් කතනෙන් නර්තනෙන් පෝෂණය කරන්නීය ගුණ සුවඳ තවරමින් දරුවන්ට බොහෝ සිස්සතන් සපේන ඇය 2003 වසරේ මේ ස්ථේත්‍රයට පිවිසි බෝධිමළුව අරලිය සිගිති කැඩැල්ලේ සුජාතා ස්වර්ණලතා නම් ගුරුතුමියනි ඔබතුමියටයි මේ අපේ හරසර අදිත් ලාල් ශාන්ත උදේ මැතිතුන්ගේ ඒ වගේම මේ ත්‍යාගයේ ලබා ගැනීම සඳහා අපේ සංස්කෘතික නිලධාරී තුමියගේ දෝතින් මේ අවස්ථාවේදී ඇයට මේ ත්‍යාගයන් පිරිනමනවා ඇති එහෙමනම් මම හිතන්නේ කෙමින් 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 බොහොම ආදරයෙන් වැළඳගත් මේ ගුරු අභිමන් නුලලේ සමාරම්භයේ සම්තුහන් කරා වගේම අවසානයක් සම්තුහන් කරන්නට මොනි ඊළඟට තවත් රංගනයක් ඔබේ හදවත් තුළට කැඳවාගෙන ඉන්නටයි මාගේ මේ සූදානම සාලි පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් වැඳගෙන එසේනම් සාලි පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් වැඳගෙන මේ වේදිකාව වර්ණවත් කරන්නට පුස්සැල්ල පර්ෂදේ ආදරණීය ගුරු සොයුරියන්ටයි මේ ආරාධනය Hola, hola.
හැඩ වගේ ඔබේ වේගවත් තත්පර සංඥාදී මැද පිළිගන්න උඩ රට නිලියේ හැඩ වගේ නර්තනය मुसिले इन उडमाले
සභාපති අයිරංගනී මෙතිනියත් ඒත් එක්කම ජයනෙත්ති මෙතිනියත් කාර්ය සභාවේ සෙමත් කුමිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුම ඇතුළු කාර්ය මණ්ඩලයත් අපේ කාලේ වර්තමාන නායක සමන්ත කුමාර මෙතුණි ඔබතුමාගේ ශක්තියත් අපට මහඟු ශක්තියක් වුණා මෙවන් වූ දෙවන්ත උත්සවයක් කළා නිමා කරන්නට මේ ලස්සන උත්සවයේ ASCII ගොඩක් අපි නොදකපු පැති ඇති ස්තුති කරන්න බොහෝ දෙනා ඇති අපේ සභාපතිතුමිය ලේකම්තුමිය එවැගේම අපේ වත්මනෙහි ආදරණීය නායකත්වය බොහෝ කැපවීම කරන්නට ඇති අපි මෙතෙන්ට සුන්දරව සූදානම් වෙලා එනකොට ලස්සන වේදිකාවක් හදලා තිබුණා ආදරණීය දම්නිකා ජයනෙත්ති ගුරුසෝරියේ ඔබතුමියට මම හරසින් ආරාධනා කරනවා මේ උත්සවයේ සුන්දරත්වයට පත් කරන්නට නෙකනෙක චිත්‍ර රූපමවන්නට අපි සෙම රැගෙන ගිය මොහොතේ ස්තුති කරන්න යමෙක් සිටිනම් ස්තුති කරන්නයි මේ අවස්ථාව ඔබතුමියට මම ලබා දෙන්නේ අද දවසේ මේ වගේ ලස්සන උත්සවයක් අපිට පවත්වන්න ගොඩාක් අය අපිට සහාය දැක්වුවා නිලගුරු සංගමයේ ලේකම් විදියට ඒ සියලු දෙනාටම ස්තුති කරන්නයි මට පැවරිලා තියෙන්නේ පළමුවෙන්ම කුරුවිට ප්‍රාදේශීය ලේකම්තුමා අපිට මෙව ස්ථානය ලබා දෙමින් අපිට අපේ අඩුපාඩු සොයා බලලා ඒවට ගොඩාක් සහයෝගය දක්වමින් අපට ගොඩාක් සහයෝගය ලබා දෙමින් මේ උත්සවය සාර්ථක කරගන්න අවස්ථාව ලබා දුන්නා එතුමාට විනිවිද ස්තුතිවන්ත වෙනවා ඒ වගේම සබර්ගම් පළාතේ උරලමාවිය අධිකාරියේ අධ්‍යක්ෂතුමා අද තමයි අපි එතුමාව මම නම් අද තමයි දැක්කේ එතුමාට ගොඩාක් රාජකාරී මාධ්‍ය වුණත් අපේ උත්සවය සාර්ථක කරගන්න සහභාගී වීම පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා ඒ වගේම අපට යෝධ ශක්තියක් වෙලා අපි සියලු දෙනාටම එක හා සමානව සලකමින් අපිට දිරි දෙමින් මෙම අවස්ථාවේ අපට මුල්ලමාවිය සංවර්ධන නිලධාරී සමන්ත කුමාර මහත්මයා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපි සියලු දෙනාම වෙනුවෙන් ඒ වගේම අද දවසේ උපහාර ලැබූ සියලුම ගුරු මෑණිවරුන්ට අපගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා ඒ වගේම අපට මෙව අලංකාරවත් නර්තනයන් ඉදිරිපත් කර සියලුම පරිශදවල ගුරුතුමියන්ට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපගේ නිලගුරු සංගමේ භාණ්ඩාගාරික සභාපති ඒ වගේම කාරක සභාවේ සියලු දෙනාම අපට සහයෝගය දක්වා ඒ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපට ත්‍යාග ලබා දුන් ශ්‍රී ලංකා බැංකුව මහජන බැංකුව කල්මාරා කල්මනාකාරතුමන්ලාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අද දවසේ මෙම අවස්ථාව සාර්ථක කරගන්න අලංකාරවත් කරගන්න මෙම අවස්ථාවට අපේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට පැමිණ සියලුම ආරාධිත අමුත්තන්ට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා ඒ වගේම පොල් තෙල් පහන ශාලාව අලංකාර කරගන්න ගොඩක් ඊයේ හවසේ ඉඳන් ගොඩක් මහන්සි වෙලා මෙම ස්ටේජ් එක සරස ගන්න ගොඩක් මහන්සි වුණ අපේ ගුරුවරු ඒ සියලුම සහෝදර සහෝදරියන්ට මම මෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපට මෙම උත්සවයට ආරාධනා පත්‍ර සකසා දුන්නා ලක්මිනී පෙරපාසලේ ප්‍රධාන ගුරුතුමිය ඒ වගේම කුසල ලහිරු පෙරපාසලේ සහාය ගුරුතුමිය එතුමියලාට මෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මුල්ගුරු අභිමන් ලෝගෝ එකක් සකස් කරලා දුන්නා මුතුහර පෙරපාසලේ ප්‍රධාන ගුරුතුමිය එතුමියටත් ස්තුතිවන්ත වෙනවා උපහාරලාභී ගුරුවරුන් පිළිගන්න ඒ වගේම වේදිකාවට කැඳවන්න අපේ ගුරු සහෝදරියන් ඉදිරිපත් වුණා ඒ සියලු දෙනාටම විනිවිද ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර භාරව කටයුතු කරන කුල් සවුන්ඩ්ස් ආයතනයටත් විනිවිද ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපිට නිවේදන කටයුතු වලින් සම්බන්ධ වුණු චිත්‍ර ගුරුතුමියටත් ශ්‍රියානි ගුරුතුමියටත් මම විනිවිද ස්තුතිවන්ත වෙනවා එතකොට නම් වශයෙන් අපිට නම් කියව නම් වලින් ස්තුති කරන්න බැරි වුණා නම්
අපට සහයෝගය ලබා දුන්න නන්නයිරුණ උපකාරක සියලුම දෙනාට නිලගුරු සංගමයේ වෙනුවෙන් ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි Thank you.
Thank you.